ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ජනාධිපතිවරණය අවසන්. අපි ඊළඟට තව දවස් 85කින් මේ රටේ තීරණාත්මක ජාතික මැතිවරණයකට මුහුණ දෙන්න තිබෙනවා. ඒ මැතිවරණය තමයි 2020 පාර්ලිමේන්තු මැතිවරණය. දැන් මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැතිවරේ ඒ වගේම ආණ්ඩුවක් පත් කරගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. ජනාධිපතිවරණය අවසන්. ජනාධිපතිවරණය අලුත් රාජ්‍ය නායකයෙක් පෞගිය නොවැම්බර් 16 වෙනිදා මේ රටේ ජනතාව පත් කරගත්තා. දැන් එතනින් පස්සේ එළඹෙන රට පාලනය කිරීමේ ඊළඟ අවස්ථාව තමයි, නැත්නම් ඒ නියෝජිතයන් තෝරා පත් කරගැනීමේ ඊළඟ අවස්ථාව තමයි ලබන මාර්තු 1 වෙනිදාට පස්සේ උදා වෙන්නේ. ඒ නිසා මේ මොහොතේ අප කළ යුත්තේ කුමක්ද? 55 ලක්ෂයකට වැඩි ඡන්ද ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රකාශ කළා තිබෙනවා. ඔවුන්ගේ අභිලාෂය කුමක්ද වෙලා තිබෙන්නේ? ඔවුන්ගේ අභිලාෂය තමයි පවතින ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව විශේෂයෙන්ම ඒ පාලනයට අභියෝග කරන ශක්තිමත් දේශපාලන විපක්ෂයක් ගොඩනැගීම. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක ශක්තිමත් විපක්ෂයක් ඒ වගේම ශක්තිමත් ආණ්ඩුවක් තිබීම හොඳයි. ඒ දෙකෙන්ම වෙන්නේ ජනතාවට යහපතක් සිදු කිරීම. ඒ නිසා මම ඉල්ලා සිටින විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරපු, ඒ වගේම මේ ආස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් 55 ලක්ෂයක් වූ ජනතාව සිටගෙන සිටපු ඒ අභිමතාර්ථය වෙනුවෙන් මේ අවස්ථාවේදී කල්පනා කරලා මේ අර්බුදය විසඳා ගන්නට බහා මැදිහත් වෙන්නට කියන කාරණේ.